प्रश्न डाउनलोड करूपेदार සැකසුම භාවිතයෙන් කුඩා වීදුරු මූඩියක බර W සහ N9 ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය නිර්ණය කිරීමට ඔබට නියමව ඇත. ඒ කොටස රූපයේ X සහ Y වගේ නිරූපණය වන අයිතම නම් කරන්න කියලා කියනවා. අන්න X කියලා කියන්නේ අඳින පෝරුව එහෙම නැත්නම් සිත්තම් පෝරුව drawing board කියන එක. Y කියලා කියන්නේ සුදු කඩදාසිය. අඳින පෝරුව සහ සුදු කඩදාසිය. B කොටස කියනවා ප්‍රමිලක්කම් එක. කප්පි ඝර්ෂණයෙන් තොර යයි තොරදැයි පරීක්ෂා කරගන්නේ කෙසේද කියලා අහනවා අන්න අපි දන්නවා ඔය පරීක්ෂණය අපි ඉගෙන ගන්නේ බල සමාන්තර ආශ්‍ර මූල ධර්ම එහෙම නැත්නම් දෛශික සමාන්තර ආශ්‍ර නියමයේ සත්‍යාපණය කිරීමේ පරීක්ෂණය ඒ පරීක්ෂණයේදී සැකසුම සකස් කරලා ඉවර වුණාට පස්සේ ඇටවම සකස් කරලා ඉවර වුණාට පස්සේ අපි ඝර්ෂණයෙන් තොරද කප්පි වල ඝර්ෂණයක් නැද්ද කියන එක අඳුර ගන්න අපි කරන්නේ හොයා ගන්න අපි කරන්නේ මැද ස්කන්ධයේ මදක් පල්ලෙහාට ඇදලා අතාරිනවා අතාරලා බලනවා නැවතත් මුල් පිටුමට යනවාද කියලා එහෙනම් අපිට ලියන්න වෙන්නේ මැද ස්කන්ධය මදක් පහලට ඇද අතහැරිය විට නැවත මුල් පිටුමට ගමන් ගන්නේ දැයි බැලීම මගින් B කොටස රොමිලක්කම් දෙක කියනවා ඝර්ෂණයේ පවතිනම් එයා අවම කරගන්නේ කෙසේද කියලා අහනවා අපිට පුළුවන් ඝර්ෂණය තියෙනවා නම් කප්පි වලට ලිහිසි තෙල් වර්ගයක් දාන්න විශේෂයෙන් විභාගෙදී ලකුණු දීලා තිබෙ ලිහිසි තෙල් වර්ගයක් දාන්න කියන එක නිකම්ම තෙල් වර්ගයක් කියන එකට ලකුණු දීලා තිබුණේ නැහැ ඊළඟට සී කොටසේ රොමිලක්කම් එක කියනවා දන්නා PQ බාර සහ බාර W විදුරු මූඩිය රූපේ දැක්වෙන පරිදි සෑහළු තන්තු භාවිතයෙන් එල්ලා ඇත ඔබ ආදාන තන්තු වල පිහිටුම නිවැරදිව ලකුණු කරගන්නේ කෙසේද කියලා අහනවා ක්‍රම දෙකක් තියෙනවා අපිට එක්ක පාවිච්චි කරන්න පුළුවන් විහිද චතුරස්ත්‍රයක් එහෙම නැත්නම් තල දර්පණයක් පාවිච්චි කරන්න පුළුවන් විහිද චතුරස්ත්‍රය පාවිච්චි කරනවා නම් අපි කරන්නේ මේ තන්තු වල පිහිටීම් වලට අදාළව විහිද චතුරස්ත්‍රයේ අංශක 90 වෙන මුල්ලක් හේතු කරනවා තන්තුවට සහ මේ අදින පෝරුවට හේතු කරලා අපිට මේ පිහිටීම් ලකුණු කරගන්නවා හැකිතාක් දුරින් පිහිටි ලක්ෂ දෙකක් අපි ලකුණු කරගන්න ඕන හැම තන්තුවකටම අදාළව විහිද චතුරස්ත්‍රයේ තන්තුවේ ගෑවෙන ලෙස අදින පූර්ව මත තබා හැකිතාක් දුරින් පිහිටි ලක්ෂ දෙකක් ලකුණු කරගත් දෙක බැගින් එක් තන්තුවකට ලකුණු කරගත යුතුය. එහෙම නැත්නම් දෙවනි ක්‍රමයේ විදිහට අපිට ලියන්න පුළුවන් අපිට පාවිච්චි කරන්න පුළුවන් තල දර්පණයක් පාවිච්චි කරනකොට අපි කරන්නේ මේ තන්තුවට යටින් තල දර්පණේ තියනවා තන්තුවට යටින් තල දර්පණේ තියලා තල දර්පණයෙන් පේන ප්‍රතිබිම්බයයි මේ ඔරිජිනල් වස්තුවයි ඒ කියන්නේ ඔරිජිනල් තන්තුවයි දෙන්නා එකරේ කීවෙන ලෙවල් එකට අපි ඇහැගෙන අල්ලාහ මුඩින් බලලා අදාළ පීඨම ලකුණු කරගන්නවා හැකිතාක් දුරින් පීඨ ලක්ෂ දෙකක් විදියට දර්පණයෙන් දෙපැත්තේ. ඔන්නෝයි ක්‍රම දෙකෙන් එකක් ලියන්න ඕන එකක් ලිවීම ප්‍රමාණවත්. ඊළඟට සී කොටසේ රොමිලක්කම් දෙකේ අහනවා සුදුසු පරිමාණයක් භාවිතයෙන් සමාන්තර ආශ්‍රය නිර්මාණය කළ පසු ඔය ඔබ බර W නිර්ණය කරන්නේ කෙසේද කියලා අහනවා සමාන්තර ආශ්‍රයේ විකර්ණයේ මගින් ලැබෙන දිගට අනුරූප පරිමාණය යොදාගත් අගය ඇසුරින් බර ගණනය කළ හැක. එහෙම නැත්නම් කියන්න වෙන්නේ අඳිනාද සමාන්තර ආශ්‍රයේ විකර්ණයේ දිග බරට අනුරූප වී. ඊළඟට D කොටසේ රොමිලක්කම් එක කියනවා ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය නිර්ණය කිරීම සඳහා දැන්නේම සැකසුම භාවිත කරයි. B කර දෙකක් ජලය සහ ද්‍රවයේ දී ඇත. ජලය හෝ ද්‍රවය තුල මූඩියේ දෘශ්‍ය බර නිර්ණය කිරීම සඳහා ඔබ අනුගමනය කරන පරීක්ෂණාත්මක පියවර ලියා දක්වන්න කියලා කියනවා. අන්න අපිට පුළුවන් මැද මූඩිය සම්බන්ධ කරලා තියෙන තන්තුව එහෙමම බීකරේ ගිල්ලනවා අදාළ ද්‍රවයේ සහ ජලයේ සම්පූර්ණයෙන් ගිල්ලලා ඒ අවස්ථාවේදී විකර්ණයේ දිග ඇසුරින් බර දෘශ්‍ය බර ගණනය කරගන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න වෙන්නේ මූඩිය අදාළ ද්‍රවයේ සහ ජලයේ ගිල්වා අවස්ථා දෙකකදී සමාන්තරාශ්‍ර නිර්මාණය කර එම සමාන්තරාශ්‍ර වල විකර්ණයේ දිග ඇසුරින් දෘශ්‍ය බර ගණනය කරගත හැක. ඊළඟ රොමිලක්කම් දෙක කියනවා යෙද මිනුම් වලින් හඳුනාගත යුතු මූඩියේ දෘශ්‍ය බර දෙක කුමක්ද කියලා අහනවා. අන්න W1 කියලා දීලා තියෙන අගය තමයි
W එක කියලා කියන්නේ ජලය තුලදී මූඩියේ දුෂ්‍ය බර. ජලය තුලදී මූඩියේ දුෂ්‍ය බර. ඊළඟට W දෙක කියලා කියන්නේ අදාළ ද්‍රවය තුලදී මූඩියේ දුෂ්‍ය බර. ඔන්න ඔය දෙක තමයි අඳුර ගන්න තියෙන්නේ. ඊළඟට කියනවා රෝම ඉලක්කම් 3 වීදුරු මූඩියේ දුෂ්‍ය බර අඩු වීම සඳහා ප්‍රකාශන දෙකක් W W එක W දෙක ඇසුරින් ලියන්න කියලා කියනවා. ජලයේදී දුෂ්‍ය බර අඩු වීම D කොටසේ රෝම ඉලක්කම් 3 ජලයේදී දුෂ්‍ය බර අඩු වීම අපිට ලියන්න පුළුවන් ඇත්ත බර W වාතයේදී කිරපහම බර W එකෙන් ජලයේ තුලදී දුෂ්‍ය බර අඩු කරන්න වෙනවා. එතකොට එනවා ජලයේදී දුෂ්‍යභාරය අඩු වීම ඔය දුෂ්‍යභාරය අඩු වීම උඩුකුරු දෙපොමට සමානයි. ඊළඟට ද්‍රවයේදී දුෂ්‍යභාරය අඩු වීම අපිට ලියන්න පුළුවන් W ඍණ W2 කියලා. ඔන් ඔය ආකාරයට ලියන්න තියෙන්නේ රෝම ඉලක්කම් 3 හතරවෙනි කොටස කියනවා එනයින් ඉහත D3 ඔබ ලබා ඔබ දී ඇති පිළිතුරු භාවිත කරමින් ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න කියලා. අන්න ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය ගන්නකොට අපිට ඔය උඩුකුරු තෙරපුම සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් ජලයේදී ඇතිවන උඩුකුරු තෙරපුම සහ ද්‍රවයේදී ඇතිවන උඩුකුරු තෙරපුම කියන අනුපාතය මම ගන්නවා. ජලයේදී රෝ ඉලක්කම් 4 D කොටසේ ජලයේදී උඩුකුරු තෙරපුම රෝ ද්‍රවයේදී රෝ L කියලා ගත්තොත් UL කියලා ගත්තොත් උඩුකුරු තෙරපුම ජලයේදී UW නම් ඔය උඩුකුරු තෙරපුම තමයි සමාන වෙන්නේ ඔය දුෂ්‍යභාරය අඩු වීමට. එහෙනම් ද්‍රවයේදී දුෂ්‍යභාරය අඩු වීම W ඍණ W2 ජලයේදී දුෂ්‍යභාර අඩු වීම W ඍණ W1 මේ දුෂ්‍යභාර අඩු වීම උඩුකුරු තෙරපුමට සමානයි ද්‍රවයේදී සහ ජලයේදී පිළිවෙලින්. අන්න උඩුකුරු තෙරපුම අපිට ලියන්න පුළුවන් V රෝයල් G මන් රෝයල් කියලා ගත්තේ අදාළ ද්‍රවයේ ඝනත්වය. බෙදන්න ඕන V රෝ W G රෝ W කියලා ගත්තේ ජලයේ ඝනත්වය. V කියන්නේ අදාළ මූඩියේ පරිමාව. පරිමාව අවස්ථා දෙකේදීම නියතයි සම්පූර්ණ මූඩියම ගිල්ලන නිසා ගුරුත්වජ ත්වරණය කොහොමත් නියතාගයක් සමාන වෙනවා W ඍණ W දෙක බෙදීම W ඍණ W එක කියන අගයට උතනින් V G කපලා අයින් කරපුවාම ද්‍රවයේ ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය කියලා කියන්නේ ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය අපි ස්පෙસિෆික් ග්‍රැවිටි කියලා කියන්නේ සපුර දානවා W ඍණ W දෙක බෙදීම W ඍණ W එක කියලා ගන්න පුළුවන්. ඔන්න ඔය සම්බන්ධතාවය තමයි ඇහුවේ. විභාගෙදි මෙච්චර විස්තර කිරීමක් ව්‍යුත්පන්න කිරීමක් අවශ්‍ය වුණ නැහැ. කෙලින්ම මේකට විතරයි ලකුණු දීලා තිබුණේ. හැබැයි මම ඔය පැහැදිලි කිරීමත් එක්ක ව්‍යුත්පන්න කිරීම කරලා පෙන්වුවේ කොහොමද කරන්න කියන එක. රෝම ඉලක්කම් 5 කියනවා ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය අගයට බලපාන ඉහත D එකෙහි පරීක්ෂණාත්මක පටිපාටියේ සිදුවිය හැකි දෝෂයක් සමාන්තරාශ්‍රයේ තැනීමට අදාළ නොවන ලියා දක්වන්න කියලා කියනවා. අන්න සිදුවෙන්න පුළුවන් ප්‍රධාන දෝෂයක් තමයි අපි මූඩිය ගිල්ලනකොට මූඩිය අදාළ බීකරේ පතුලේ හෝ පැත්තක ස්පර්ශ වෙන්න පුළුවන්. එතකොට පාටාංකවලට බලපෑම් ඇති වෙනවා. ඒ නිසා ලියන්න වෙන්නේ මූඩිය බීකර පතුලේ හෝ බීකරේ පෘෂ්ඨයක ස්පර්ශ වීම මගින් W අගයන් ලබා ගැනීමේදී එහෙම නැත්නම් දුෂ්‍ය බර ලබා ගැනීමේදී දෝෂ ඇතිවිය හැකිය කියන එක. ඔන්න ඔය විදිහට 2022 උසස් පෙළ විභාගයේදී කිසිදු ගණනය කිරීමක් නැති පොඩි සරල ප්‍රශ්න තියෙන ව්‍යෝගගත රචනා ප්‍රශ්නයක් තමයි පළවෙනි ව්‍යෝගගත රචනා ප්‍රශ්නේ විදිහට ආලා තිබුණේ. මේ වගේම ගැටලුවකින් හමු වෙමු. එතකන් සමු ගන්නවා සියලු දෙනාටම සුබ දවසක්.